ආදරණීය ලේ පුතේ, එන්න අපි ආදරෙන් අසුරු කරමු. තුරංග පිට ඔයාලට ගොඩාක් ආදරේ. ආදරණීය දුවේ පුතේ, අද කියලා දෙන්න හදන්නේ විශේෂණ පද. දැන් අපි නාම පද, ක්‍රියාපද, සමාන පද, විරුද්ධ පද, යුගල පද කියන ඒවා ඉගෙන ගත්තනේ පුතේ. දැන් ඒ වගේම වඩාත් වැදගත් පාඩමක් තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. ඒ තමයි පුතේ විශේෂණ පද. ඉතින් මුලින්ම බලමු මොකද්ද මේ විශේෂණ පදයක් කියලා කියන්නේ කියලා. විශේෂණ පදයක් යනු නාම පදයක හෝ ක්‍රියාපදයක පවතින ස්වરૂපය වඩාත් විස්තර කර ප්‍රකාශ කිරීමට එම නාම පදයට හෝ ක්‍රියාපදයට යොදනු ලබන විශේෂිත වූ පද විශේෂණ පද යනුවෙන් අපි හඳුන්වනවා. තේරුණාද කිව්වද? ඒ කියන්නේ පුතේ ඕනම නාම පදයකට හරි ක්‍රියාපදයකට හරි වාක්‍යයක අපි ඒ නාම පදේ හරි ක්‍රියාපදේ හරි යොදනකොට ඒ නාම පදය හෝ ක්‍රියාපදය වඩාත් විස්තර කරන්න. ඒ කියන්නේ ඒ නාම පදේ හරි ක්‍රියාපදේ හරි ඒ වාක්‍ය තුල පවතින ස්වરૂපය වඩාත් විස්තර කරන්න අපි යොදනවා විශේෂණ පද. දැන් බලමු ඒ අනුව පුතේ විශේෂණ පද වර්ග දෙකක් තියෙනවා. කොටස් දෙකකට බෙදෙනවා මේ විශේෂණ පද. නේද? ඒ තමයි නාම විශේෂණ පද සහ ක්‍රියා විශේෂණ පද ලෙසට. හරිද? අපි එහෙනම් දැන් බලමු නාම විශේෂණ පද කියන්නේ මොනවද කියලා. බලන්න මම උදාහරණ තුනක් කියලා දෙනවා වාක්‍ය තුනක. මේකේ මේ වාක්‍ය තමයි පුතේ කළු පාටින් ලියලා තියෙන්නේ, නිල් පාටින් ලියලා තියෙන්නේ. වාක්‍ය හැම වාක්‍යෙම නිල් පාටින් වචනයක් තියෙනවනේ. ඒ නිල් පාට වචනේ තමයි පුතේ ඒ වාක්‍යට අදාළ නාම විශේෂණ පදය වෙන්නේ. ඔයාලට ඉගෙන ගැනීමට පහසු වෙන්න තමයි මම එහෙම ඒක නිල් පාටින් ලියලා තියෙන්නේ. බලමු පළවෙනි වාක්‍ය. ඇතාට ලොකු දල දෙකක් ඇත්තේය. ඇතාට නේද පුතේ දල දෙකක් තියෙනවනේ, ඔයාලා දන්නවනේ නේද ඒක? ඉතින් මෙතන බලන්න ඇතාගේ දල දෙකක් තියෙනවා කියන එක අපි දල දෙක කියන වචනේට ඉදිරියෙන් දාලා තියෙන ලොකු කියන වචනයක්. දැක්කද මේ නිල් පාටින් මල් ලියලා තියෙන ඇතාට ලොකු දල දෙකක් ඇත්තේය. එතකොට මේ වාක්‍ය තුල තියෙන නාම විශේෂණ පදය වෙන්නේ පුතේ මෙන්න මේ ලොකු කියන වචනේ. ඇතාගේ දල දෙක අපි වඩාත් විස්තර කරලා තියෙනවා ඒක ලොකු ලොකුයි කියලා නේද? අන්න ඒ වගේ. ඊළඟ එක සමනලයා අහිංසක සතෙක්. සමනලයා සතෙක් කියන්නේ අපි දන්නවනේ. සමනලයා කියන නාම පදේ අපි විස්තර කරනවා අහිංසකයි කියන නාම විශේෂණයේ යොදලා. දැක්කද? සමනලයා අහිංසක සතෙක්. ඊළඟ වාක්‍ය ළමයා උස ගසක් දකි. ළමෙක් ඉන්නවා, ඒ ළමයා දකිනවා උස ගසක්. එතකොට ගස කියන නාම පදේ අපි විස්තර කරලා තියෙනවා උස කියන නාම විශේෂණය භාවිතා කරලා. පැහැදිලි නේද? දැන් බලමු පුතේ ක්‍රියා විශේෂණ පද කියන්නේ මොනවද කියලා. ක්‍රියා විශේෂණ කියන්නේ ක්‍රියාපදයක් වඩාත් විස්තර කරන්න අපි යොදන පදයට කියනවා ක්‍රියා විශේෂණ පද කියලා. බලන්න මම මෙතන තව උදාහරණ තුනක් දීලා තියෙනවා ඔයගලන්ට. පළවෙනි එක දුම්රිය වේගයෙන් ගමන් කරයි. දැන් පුතේ මෙතන දුම්රිය කියන්නේ නාම පදයනේ. ඒක දන්නවනේ නේද? මේ වාක්‍ය උක්ත පදය දුම්රිය. ඒක නාම පදයක් නේද? එතකොට දුම්රිය වේගයෙන් ගමන් කරයි. දැන් මේ දුම්රිය ගමන් කරන එක අපි වඩාත් විස්තර කරලා තියෙනවා මෙතන ක්‍රියා විශේෂණ පදයක් යොදලා. ඒ ක්‍රියා විශේෂණ පදය තමයි පුතේ වේගයෙන් කියන එක. නේද? පේනවද මම ඒකත් නිල් පාටින් මේ වචනේ ලියලා තියෙන්නේ? නිල් පාටින් ලියලා තියෙන වචන තුන තමයි පුතේ මේ වාක්‍ය තුනේ ක්‍රියා විශේෂණ පද වෙන්නේ. මේ ගඟ සෙමෙන් ගලයි. ගඟක් තියෙනවා, ඒ ගඟ මේ ගඟ සෙමෙන් ගලයි. එතකොට මේ ගඟ ගලන්නේ කොහොමද? සෙමෙන් නේද? සෙමෙන් කියන්නේ ක්‍රියා විශේෂණයක්. එතන අපි හොඳින් පාඩම් කරමු.
අපි හොඳින් පාඩම් කරමු. දැන් අපි පාඩම් කරමු කිව්වොත් එතන සාමාන්‍ය විදිහට නිකන් අපි පාඩම් කරමු කියලානේ කියන්නේ නේද? දැන් මේ පාඩම් කරනවා කියන ක්‍රියාපදය අපි වඩාත් විස්තර කරලා තියෙනවා ක්‍රියා විශේෂණයක් යොදලා ඒ තමයි හොඳින් කියන ක්‍රියා විශේෂණය. එතකොට අපි හොඳින් පාඩම් කරමු කියන එකේ ක්‍රියා විශේෂණය වෙන්නේ පුතේ හොඳින් කියන වචනේ. හරි. ඒ වගේ අපි තව විශේෂණ පද කීපයක් බලමු නාම පද නාම විශේෂණ විදියටත් ක්‍රියා විශේෂණ විදියටත් දෙකටම භාවිතා කරන්න පුළුවන් නාම විශේෂණ පද කීපයක් තමයි මේ මම පහලින් පෙන්වු කරලා තියෙන්නේ ඔයාලට මම එකින් එක කියන්නම් උඩ යට ඉහළ පහළ සතුටින් දුකින් නපුරු අහිංසක දුප්පත් පුහොසත් සෙමින් වේගයෙන් පහසුවෙන් කඩිසරව ඔන්න ඔය කියන පදත් පුතේ විශේෂණ පද. මේවත් අපිට වාක්‍ය ලිවීමේදී භාවිතා කරන්න පුළුවන්. ඉතින් අදත් මේ පාඩමින් සමුගන්නව තවත් වැදගත් මෙවැනි පාඩමකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්.